ආයුබෝවන් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිළුම් දෙනට 2024 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලියේ දෙවැනි තරගයේ ඊයේ පසුර 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිම්බබ්වේ කණ්ඩායම සමගින් පැවතුණා. ඒ අනුව කසියේ වාසිය ජයග්‍රහණය කර සිම්බබ්වේ නායකයා පළමින් බඳුර පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් එම තීරණය සඳහා සාධාරණයක් කිරීමට හැකි වුණේ සිම්බබ්වේ නායකයාට පමණයි. එහිදී ඔහු පන්දු 122කදී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යෙවීමේදී මහේස් තීක්ෂණ විශිෂ්ට පන්දු යෙවීමක නිරත වුණා. එහිදී ඔහුට නියමිත පන්දු වාර 10 තුලින් පන්දු වාර 9 පන්දු 4කදී ලකුණු 31ක් පමණක් ලබා දී කරුළු 4ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ජෙෆ්රි වැන්ඩිසී කරුළු 2ක්ද, දොස්මන්ත චමීර කරුළු 2ක්ද, දිල්ෂාන් මදුසංක එක් කරුළුක්ද ලබා ගත්තා. කෙසේ වෙතත් සිම්බබ්වේ කණ්ඩායමට පන්දු වාර 44යි පන්දු 4ක් තුලදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 208ක් පමණයි. ඒ අනුව ලකුණු 209ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කරුළුවෙම ලකුණු 112ක් තුලදී බිඳ හෙලීමට සිම්බබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල ලෙස කලකට පසු එක් දින පිටියට පිවිසි අවිස්කෘපනන්දු පෙර තරගයේදී මෙම තරගයේදීද ලකුණු 4කට දෙවී ගියා. සදීර සමර වික්‍රමටද ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 4ක් පමණයි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 17යි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 112කට කඩුළු 6ක් බිඳ වැටී තිබුණු මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉන්නමක් ක්‍රීඩා කර නව ක්‍රීඩක ජනිත් ලියනගේ පන්දු 127කදී තීරණාත්මක ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් පෙර තරඟවලදී මෙම තරඟයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ වගේම මැද පෙළ පිටිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගිය මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අදත් සටන් වැදුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසු පෙළ පිටිකරණයයි. ඒ අනුව ජනිත් ලියනගේ හට අගනා සහායක් ලබා දුන් මහේස් තීක්ෂණ ලකුණු 18ක් ලබාගත් අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාරගෙන ක්‍රීඩකින් දෙදෙනා වූයේ ජෙෆ්රි වැන්ඩිසේ සහ දොස්මන්ත චමීරයි. ජෙෆ්රි වැන්ඩිසේ නොදෙවි ලකුණු 19ක්ද, දොස්මන්ත චමීර නොදෙවි ලකුණු 18ක්ද ලබා ගත්තා. පන්දු යෙවීමේදී සිම්බබ්වේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යෙවීමක නිරත වූ රිචඩ් උන්ග්‍රාවා පන්දු වාර 10 තුලදී ලකුණු 32කට කඩුළු 5ක් ලබා ගත්තා. ඒ අනුව පන්දු වාර 49කදී කඩුළු 8ක් දෙවි ලකුණු 211ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ පළමු ජයග්‍රහණය ලබාගත් අතර තරඟාවලියේ 1.0ක්සේ අවසන් වුණා. තරගයේ විරය සම්මාන හිමි කරගත්තේ සුපිරින් මක්‍රීඩක් කළ ජනිත් ලියනගේ විසිනුයි. ඒ අනුව දෙරට අතර තුන්වන අවසන් එක දින තරගයේ එළමෙන 11 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඉතින් එම තරගයේ උණුසුම් තොරතුරු සමගින් නැවතත් හමු වෙමු. ඔබට ජයග්‍රාහී දවසක්.